සුබ දවසක් කියවා ඔබ කාලයකට පස්සේ දිගුහිණ ඩිගකට පස්සේ මම අද ඇවිල්ලා ඉනෝ ඔබලාට ෂෝරින් කියන දේ ගැන කියලා දෙන්න. මේක කන්ස්ට්‍රක්ෂන් ටෙක්නොලොජි කියන විෂයට අදාළව එන දෙයක්. ඔබ සයිට් එකක ඉන්නවා නම්, ඔබ වැඩබිමක ඉන්නවා නම් ඔබට මේක ඉතාම වැදගත් වේවි. මේදි මම කියලා දෙන්න හදන්නේ ෂෝරින් කියලා කියන්නේ මොකක්ද? ඇයි අපි ෂෝරින් කරන්නේ? ෂෝරින් කරන විදි මොනවද? සහ ඒවට අදාළ ඇත්තම සයිට් එක කියන ඇත්තම කන්ස්ට්‍රක්ෂන් වලට අදාළ ෂෝරින් කරන වීඩියෝ කීපයකට ඔබට නරඹන්න පුළුවන් මේ වීඩියෝ සීරීස් එක එකතු වෙලා හිටියොත්. අද දිනේ මම ඔබට ඉදිරිපත් කරන්නේ මේක ඇති වැදගත්කම සහ ඇයි මේ ෂෝරින් කරන්නේ කියලා. මම ඉදිරි දිනවලදී මේක ෂෝරින් කරන විදිය සම්බන්ධ වීඩියෝස් කීපයකට ඔබලාට ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබ යම් දෙයක් ඉගෙන ගන්නවා නම් මගේ IETV International Education TV කියන එක subscribe කරන්න අමතක කරන්න එපා. දැන් ෂෝරින් අපි දැන් බලමු මේ ෂෝරින් කියන්නේ මොකක්ද කියලා. Process of temporary supporting during the construction of structures to avoid possible damages to the existing nearby structures and the work. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ෂෝරින් එකක් යොදාගන්නේ සාමාන්‍යයෙන් මීටරයකට වඩා වැඩි ගැඹුරක් හාරනවා නම්, ඒ කියන්නේ අපේ ග්‍රවුන්ඩ් ලෙවල් එකේ ඉඳලා අපි ඉන්න පොළවේ ඉඳලා මීටරයක වඩා යටට හාරනවා නම් අපි මේ ෂෝරින් කියන එක කරන්න ඕන. ඒ කියන්නේ ඒක ආරක්ෂාව සඳහා අපි කරන දෙයක් සරලව කිව්වොත්. ඉතින් මේක බොහෝ වෙලාවට අපි යොදාගන්නේ ඩීප් ඉස්කැවේෂන් වලදී. අපි හිතමු gedara පොඩි සාමාන්‍යයෙන් අඩියක විතර වලක් හාරනවා කියලා. අපි ඒ වගේ අවස්ථාවකදී කිසිම දෙයක් ඒ කියන්නේ ෂෝරින් කියන මෙතඩ් එකක් පාවිච්චි කරන්නේ නැහැ බොහෝ වෙලාවට. නමුත් අපි ගෙදර හෝ අපි ඉදි වැඩබිමකදී මීටරයක් හෝ ඊට වඩා ගැඹුරට හාරනවා නම් ඉතින් බොහෝ වෙලාවට අපි මේ ෂෝරින් කියන මෙතඩ් එක යොදා ගන්නවා. ඉතින් මේ අවස්ථාවේදී අපි ඒක වැදගත් වෙන්නේ අපි හාරන තැනක. අපි බලන්න මෙන්න මෙතන මේ රූපරාමෝ බලන්න, මෙතන මේ කහපාටට තියෙන ෂෝරින් එක බලන්න. මේ රූපරාමුවේ බටයක් යන්නේ ස්කැවේෂන් කරලා තියෙනවා. එතකොට ඒ බටය යන්නේ සාමාන්‍යයෙන් අපේ මේ මේ මෙතන තියෙන අඩියක විතර තියෙන බටයක් මේ 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 ට්‍රෙන්ච් එක කානුව හරහා මේ දාලා තියෙන්නේ. එවැනි බටයක් සාමාන්‍යයෙන් අපි තියෙන ග්‍රවුන්ඩ් ලෙවල් එකේ මීටරයකට වඩා යට තමයි දාන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවකදී අපි මේ බටය දාන්න තමන්ගේ මේ ග්‍රවුන්ඩ් ලෙවල් එකට වඩා මේ පේන ග්‍රවුන්ඩ් ලෙවල් එකට වඩා මීටරයකට හෝ ඊට වඩා යම් වැඩි යටට, ඒ කියන්නේ ඩ්‍රෝවින් එකේ කියලා තියෙන ගැඹුරකට ස්කැවේෂන් කරන්න වෙනවා. ඉතින් අපිට මෙවැනි ස්කැවේෂන් එකක් එකපාරට අපිට කරගන්න බෑ මේ වගේ අවස්ථාවදී. මොකද හේතුව පස් කඩා වැටෙන්න පුළුවන් මේ අවට තියෙන, එතකොට මේ වලට පස් කඩා වැටෙන්න පුළුවන්. ඊළඟට අවට තියෙන මොන හරි බිල්ඩින් හරි ගස් හරි තියෙනවා නම් ඒවා කඩා වැටෙන්න පුළුවන්. මේ වැස්ස ආපු වෙලාවට මේ වෙහෙදිලා වලවල් වැහෙන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවකදී අපි කරන්නේ ඒ වගේ දේවල් වළක්වන්න මෙන්න මේ වගේ මේ කහපාටට ගහපු වගේ දෙපැත්තෙන් ෂෝරින් ප්ලේට් ගහලා ඒක සපෝට් කරනවා මෙන්න මේ ක්‍රොස් හරහට ගහපු මේ ක්‍රොස් බාර් වලින්. ඒ කියන්නේ බ්‍රේසිං වලින්, ක්‍රොස් බේසිං වලින් අපි ඒකට කියන්නේ ක්‍රොස් බේසිං කියලා. ඒක අපිට ඉදිරියේදී මේ වීඩියෝ වලින් ඉගෙන ගන්න පුළුවන්. මගේ ඉදිරි වීඩියෝ එකෙන් දැන ගන්න පුළුවන්. දැන්ට මේ අපිට හඳුන්වා දීම සඳහා තමයි මම මේ කියන්නේ. මේ වගේ බ්‍රේස් කරලා තියෙනවා. එතකොට අපිට අවශ්‍ය එහෙම සපෝට් කරලා අපි ඒ අවශ්‍ය මේ බට එලලා ඊට පස්සේ අපිට මේක අපේ වැඩේ වුණාට පස්සේ අපි මේක බැක්ෆිල් කරනවා. ඒ කියන්නේ නැවත වතාව ෆිල් කරනවා. එතකොට අපිට මේක අයින් කරන්න පුළුවන්. බොහොම මතක තබා ගන්න මේ ෂෝරින් කියන දේ ස්ථිර දෙයක් නෙවෙයි. ඒක తాවකාලිකව අපේ වැඩේ පහසු කර ගැනීම සඳහා තමයි මේ අපි ෂෝරින් කියන එක කරගන්නේ. ඉතින් මෙන්න මේ මෙතන බලන්න, මෙන්න මෙතන ස්කැවේෂන් එකක් කරන මේ උඩ දකුණු පස උඩ රූපරාමුව බලන්න. මේ කර්සර් එක යන තැන එතනත් මේ මිනිස්සු කරන්නේ. එතන එහා පැත්තෙන් උඩ ඉහළ පාරක් තියෙනවා. ඒ පාරට යටින් ස්කැවේෂන් කරලා තියෙනවා. එතකොට ඒ අය මෙන්න මේ වගේ සපෝට්, ඒ කියන්නේ පොඩි ප්ලේට් කෑලි ගහලා සපෝට් කරනවා. ඒ සපෝට් කරන හේතුව මේ උඩින් තියෙනවා කර්බ් ලයින් එකක්.
කොන්ක්‍රීට් ලයින් එකක් එහෙම නැත්නම් තව තියෙන උඩින් පාර මේ වල වලේ ගැඹුර වැඩි වෙනකොට වැස්ස හෝ සමහර වෙලාවට ඒ වල ගාවින් යන මේ වල මේ මෙතන මේ පාර යන වාහන නිසා ඒ ලෝඩ් එක නිසා මේ පාර කඩම් පල්ලෙහාට එන්න පුළුවන් එහෙම නැත්නම් වස්ස නිසා පස්ස පස්සේ දින පල් මේ වලට වැටෙන්න පුළුවන් එතකොට ඒ පාර ඩැමේජ් වෙන්න පුළුවන් අන්න ඒක වලක් විමසදා තමයි මේ වගේ දෙයක් කරන්නේ ඉතින් තවත් එක උදාහරණයක් මේ ෂෝරින් වලට මම ඔබට පෙන්වන්න කැමති මෙතන මේ යට තියෙන දකුණු පස යට තියෙන රූප රාමු බලන්න බිල්ඩින් එකක් මෙතන තියෙනවා මෙතන මේ බිල්ඩින් එකක් තියෙනවා එතන යට ස්කැවේෂන් එකක් කරන්න තියෙනවා කියලා හිතන්නකෝ එතකොට මේ කළු පාටට ඔබට පේන්නේ ගාපු ෂෝරින් එකක් මේ හරහාට ගාලා තියෙන සපෝට් එකක් මේ ෂෝරින් කළ සපෝට් එකක් ගහලා තිබීමෙන් මේ ඉහළ තියෙන පස් ටික පල්ලෙහාට එම වලකිනවා ඔබ මේක මේ ග්‍රවුන්ඩ් ලෙවල් එක මෙහෙම තියාගෙන ස්කැවේෂන් කරොත් එහෙම ෂෝරින් එකක් නැතුව ස්කැවේෂන් කරොත් එහෙම මොකද වෙන්නේ මේ ඉහළ තියෙන පස් ටික මේ පල්ලෙහාට කඩම් වැඩිලා මෙන්න මේ බිල්ඩින් එකේ තියෙන බේස් එක එහෙම නැත්නම් පාදම ෆූටින්ග්ස් එහෙම නැත්නම් ෆවුන්ඩේෂන් එක කැඩිලා ඩැමේජ් වෙලා බිල්ඩින් එක කඩාගෙන යන්න පුළුවන්. ඉතින් අපිට මේ ෂෝරින් එකක් පර්මනන්ට් තියන්න తాවකාලිකව අපි වැඩේ කරගන්නකම් කරගන්නවා. නමුත් ඊට පස්සේ අපිට අවශ්‍ය නම් පර්මනන්ට් සපෝට් එකක් දෙන්න කඩන් එනවා නම් අපි එතන රිටේනින් වෝල් එකක් හරි තව සීකන් ෆයිල් ගහලා පයිලින් ගහලා හරි එහෙම හරි ෂීට් ෆයිල් ගහලා හරි පර්මනන්ට් ෂීට් ෆයිල් ගහලා හරි අපිට ඒ එම්බැක්මන්ට් එක එහෙම නැත්නම් එතන ඒ තියෙන ඩීප් ගැඹුරට තියෙන පස් කණ්ඩි එහෙම සපෝට් කරගන්න පුළුවන්. ඒ ඔබට ඉදිරියේදී දැනගන්න පුළුවන්. ෂෝරින් එක කරන්නේ ඇයි කියන එක මේ රූප රාමු තුන තුනෙන් ඔබට පැහැදිලි වෙන්න ඇති. අපි ඊළඟට බලමු මේ ෂෝරින් එකක් කිරීමෙන් නැති වැදගත්කම් මොකද්ද කියලා. ඒ කියන්නේ මේ පළවෙනි එක බලන්න ප්‍රොටෙක්ෂන් ටු ද එක්සිස්ටිං ස්ට්‍රක්චර්ස්. ඒ කියන්නේ තියෙන අපි යම් දෙයක් කරන්න යනකොට අර මෙතන අපි කලින් එකේදී අර පහර ගාව ස්කැවේෂන් කරනවා වගේ එතන ඒ සපෝට් කරන කොටයි මෙතන මේ බිල්ඩින් එක ගාව සපෝට් කරලා ස්කැවේෂන් කරන කොටයි ඒකෙන් සාමාන්‍යයෙන් ඒ උඩ ඉහළ තියෙන ලෝඩ් එක නිසා පල්ලෙහාට පස් කඩා වැටීම එහෙම නැත්නම් වැස්සකදී පස් කඩාන් ඇතුළට වැටීම ඒ වැටිලා ඒ ඒ තියෙන උඩ තියෙන ස්ට්‍රක්චර්ස් වලට ඒ කියන්නේ මෙතන නම් මේ බිල්ඩින් එක මේ රූප රාමුවේ මේ බිල්ඩින් එක තියෙනවා මේ බිල්ඩින් එක කඩන් යන්න පුළුවන් එහෙම නැත්නම් මේ ගස් වැටෙන්න පුළුවන් අන්න ඒ එවැනි ඒ මේ ෂෝරින් එක කිරීම නිසා ඒ ස්ට්‍රක්චර්ස් ඒ ගස් ඒවා ආරක්ෂා වෙනවා ඒක තමයි ප්‍රධාන කාරණයක් ඊළඟ දෙවෙනි ප්‍රධාන කාරණය තමයි සේෆ්ටි ෆෝ ද වර්ක් ෆෝස් ඒ කියන්නේ එන්ෂුවර් අ සේෆ් වර්ක් සයිට් ඒ කියන්නේ අපි මෙන්න මේ රූප රාමුව බලන්න මේ රූප රාමුවේ කානුවක් කපලා තියෙනවා ඉතින් සාමාන්‍යයෙන් මෙවැනි වැඩබිමක මෙවැනි අපිට ඇත්තටම ඔබ සයිට් එක වැඩබිමක ඉන්නවා නම් ඔබට දැනගන්න පුළුවන් සාමාන්‍යයෙන් ගැඹුරට ස්කැවේෂන් කරලා ඇතුළ වැඩ කර කානුවක වගේ බහලා ඇතුළ වැඩ කරන මිනිස්සු. ඉතින් ෂෝරින් එකක් එහෙම නැත්නම් මේ වගේ ටෙම්පරරි සපෝට් එකක් නැතුව මේ වගේ ඇතුළක වැඩ කරන්න බෑ. ඇතුළක වැඩ කරන්න බෑ බය. ඒ කියන්නේ ඒක අවදානම්. මොකද හේතුව පස් කඩම් වැටෙන්න පුළුවන් වැටුනොත් මිනිස්සු ඒ පස් වලට යට වෙලා ජීවිත හානි බව ඇති වෙන්න පුළුවන්. ඔබ අහලා ඇති ඒ වගේ අවදානම්ව වැඩ කිරීමෙන් මිනිස්සුන්ට වෙච්ච හානි ගැන. දැන් මෙවැනි ෂෝරින් එකක් කරලා අපි වැඩ කරනකොට ඒ මිනිස්සුන්ට තියෙන අවදානම නැති වෙනවා. මොකද පස් කඩ වැටීමේ තියෙන සම්භාවිතාව වැඩි වෙනවා. මොකද හොඳට ඒක පස් වලට සපෝට් කරලා තියෙන්නේ. ඒතකොට යටට කිසිම බයක් නැතුව මිනිස්සුන්ට වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ දෙවැනි එක තමයි විතාම වැදගත් කාරණා මිනිසුන්ගේ ආරක්ෂාව. ඊළඟට මිනිමයිසින් ද ටයිම් ඇන්ඩ් කෝස්ට් ෆෝර් ද කන්ස්ට්‍රක්ෂන් ෆයිනෑන්සියල් සේෆ්ටි එක. ඒ කියන්නේ අපි හදිස්සියට මෙවැනි එකක් මෙවැනි ස්කැවේෂන් එකක් ඔබ හිතන ඔබලා බිල්ඩින් එකක් අයිනක ලොකු ස්කැවේෂන් එකක් කරනවා. ඒ බිල්ඩින් එක කඩම් වැටුනොත් ඒ බිල්ඩින් එක අයිති පුද්ගලයාට අපිට ගෙවන්න වෙනවා. එතකොට ඊළඟට ඒ කර කර හිටපු වැඩේ ප්‍රමාද වෙනවා. නැවත ඒ සුන්බුන් අයින් කරලා ඒ වැඩේ පටන් ගන්න වෙනවා. සමහර වෙලාවට ඒ යට වැඩ කරපු මිනිසුන්ගේ ජීවිත හානි වෙන්න පුළුවන්. එතකොට ඒ ජීවිත හානි වෙන නිසා ඒ මිනිස්සුන්ට වන්දි ගෙවන්න සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ මූල්‍යමය හානියක් සිද්ධ වෙනවා. ඊළඟට ඒ ඊට අමතරව අපි චෝරින් එකක් නොකරොත් යන කාලය, ඒ කියන්නේ කඩම් වැටීමෙන් ඊළඟට වතුර ඇතුළට ඒමෙන් ඒ හානිය අවම කරගන්න පුළුවන්, නැති කරගන්න පුළුවන්. මේ වගේ ෂෝරින් එකක් කරලා වැඩ කරොත් එතකොට අපේ වැඩේ තික්මන් වෙනවා. අමතර වියදමුත් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඔබට පැහැදිලි වෙන්නේ නැති මේ ප්‍රධාන වැදගත්කම් මේ ෂෝරින් කිරීමේ මොනවද කියලා. ඉතින් අපි බලමු example of ෂෝරින්. මේ method 1 කියලා මම නිකන් දැම්මේ. ඒ කියන්නේ එක ක්‍රමයක් ඔබට කියලා දෙන්න. මේ වගේ මම වීඩියෝ කීපයක් මම ඔබට ඉදිරිපත් කරනවා. මේ පළවෙනි ක්‍රමයේම කියන්නේ H beam සහ sheet pile
භාවිතා කරලා කොහොමද ෂෝරින් එකක් කරන්න කියලා ඔබට පොඩි ඒ කියන්නේ වටපිටාවක් තමයිද මම මේ පෙන්වන්නේ. ඒක කරන වීඩියෝ එකක් මම ඊළඟ ක්ලිප් එකේදී ඔබ ඔයාලට පෙන්වනවා. ඉතින් මේ H beam සහ steel plate එහෙම නැත්නම් H beam සහ අපිට පුළුවන් steel plate වෙනුවට timber ඒ කියන්නේ ලෑලි පාවිච්චි කරලා මේ ෂෝරින් එක කරන්න. ඉතින් ඔබ ඔයා මේ දකුණ රූප රාමුව බලන්න මෙතන මේ පියර් එකක් තියෙනවා. මෙන්න මේ වගේ වතුර තියෙන ස්ථානයක ඔයාලට වැඩ කරන්න සිද්ධ වුණොත් මොනවා හරි ඉදිකිරීමක් කරන්න ඕනත් අපි හිතමු රිටේනින් වෝල් එකක් එහෙම නැත්නම් මොකක් හරි යම් හෝ කිසි කල්වර්ට් එකක් බෝක්කුවක් කරන්න කොහොමද කරන්න කියලා බලමු. ඉතින් මේ වගේ අවස්ථාවකදී අපි බලන්න අපි හිතමු මෙන්න මෙතන තියෙනවා මේ පියර දෙකක්. මේ දෙක අතරේ වෝල් එකක් අපිට බඳින්න කිව්වොත් මේ වතුරේ වෝල් එකක් බඳින්න කිව්වොත් මෙන්න මේ සීමාව මේ සුදු පාටින් ගිහලා තියෙන සීමාවේ වෝල් එකක් බඳින්න කියලා කිව්වොත් අපි කරන්නේ කොහොමද කියලා බලමු. මෙන්න මේ ඔයාලා හිතන්න මෙන්න මේ 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 තියෙන පස් තියෙන හරි උඩින් පා ඒ හරි පාරක් තියෙනවා කියලා. ඒ කියන්නේ එතන පාරක් තියෙනවා කියලා හිතන්න. එතකොට එතන වාහනේ යනවා මේ 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 කර්සර් එක ඔබ දකින ප්‍රමාණය වාහනේ යනවා. ඒ වාහන යන නිසා වාහනේ යනවා ඒ පාරත් ආරක්ෂා කරගෙන අපිට මේ ඉදිකිරීම කරන්න ඕනේ මේ වතුරේ ඒ රිටේනින් වෝල් එක. ඉතින් අපි කොහොමද කරන්නේ කියලා ඒකට පසුබිම හදන ඇති මුලින්ම බලමු. ඉතින් මෙහිදී අපි ඔබට පේනවා මෙන්න මේ උදාහරණ තමයි මෙන්න මේ පියර දෙක අතර මෙන්න මේ වගේ ස්ට්‍රක්චර් එකක් මෙන්න මේ ඔබට පේනවා ඇති මේ කොන්ක්‍රීට් වලින් මේ ස්ට්‍රක්චර් එකක් තියෙනවා. අන්න ඒක හදන්නේ කොහොමද කියලා බලමු. මෙන්න මේ තියෙන ඔබට පේනවා මෙන්න මේ H beam. මම H beam කියලා කියන්නේ මේ මෙන්න මෙතන මේ මේ තියෙන මේ කර්සර් එක දිහා බලන්න මෙන්න මේ H beam මේ ගහලා තියෙන කෙරින් හිටවල තියෙන H beam. මේ H beam එකක් සාමාන්‍යයෙන් H beam එක පළල අඟල් දෙකක් විතර වෙනවා. උස H beam එකේ පළල කියන්නේ අපි සාමාන්‍යයෙන් ඉහළ යට H එකේ ඉහළ සහ පල්ලෙහා කෑලි දෙකේ පල්ල මම කිව්වේ H beam එකේ height එක සාමාන්‍යයෙන් මිලි 200ක් හෝ මිලි 150ක් අතර වෙනස් වෙනවා. ඒක උසේ height එක අනුව. ඒ කියන්නේ ඒක සාමාන්‍යයෙන් අපිට යොදා ගන්න H beam size එක අපිට ඒ කියන්නේ excavation කරන ගැඹුර අනුව අපිට ඒක වෙනස් කරන්න පුළුවන්. මෙහෙදී අපි ඒ මම කිය කලින් කියපු මේ පාර මට්ටමේ ඉඳලා මේ උඩ පාර මට්ටමේ ඉඳලා මීටර් 5ක් විතර ඉතා ඉහළ ඉතා ගැඹුරක් මීටර් 5ක් විතර ගැඹුරක් තමයි ඉස්කැවේෂන් කරන්න තියෙන්නේ. මේ මෙතන මේ H beam ගාලා මේ හරහට ස්ටිල් ප්ලේට් දාලා හිර කරලා තියෙන පස් වෙනවට මේ මේ එතකොට අපි දැන් මේ වැඩ කරන මෙන්න මේ මෙන්න මේ ඒරියා එකේ තමයි අපි වැඩ කරන්නේ මේ කර්සර් එකෙන් පේන. ඒක දැන් මෙතනින් මේ යටට ඉස්කැවේෂන් කරාට පස්සේ මේ උඩ තියෙන නිල් පාටින් වහලා තියෙන ඒ පස් ඒ කියන්නේ එතන ඒ උඩ තියෙන පාර ඒ පස් කඩම් වැටීම වළක්වන එකට තමයි වළක්වන්න තමයි මේ ෂෝරින් එක ගහන්නේ. නැත්තම් අපිට වැඩ කරගන්න බැරි වෙනවා. ඉතින් මෙන්න මේක කරන්නේ කොහොමද කියලා ඔබට වීඩියෝ එකකින් මම පෙන්නන්නම් ඉස්සරහදී. ඉතින් මේක මම ඔබට පෙන්නන්නේ ඒ කියන්නේ යම් දල අදහසක් ගන්න මේ අර තියෙන තැන අපි පස් වලින් ගොඩ කරලා තියෙන අර පිය කලින් ඔබට පෙන්නපු පියර් දෙක අතර පස් වලින් ගොඩ කරලා අපි මේ ස්කැවේෂන් එක තමයි කරන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි පෙන්නුව මෙන්න මේ පියර් දෙක කලින් පෙන්නුව මේ එකයි මේක සහ මේ කෙළවරේම තියෙන මෙතන කර්සර් එක තියෙන පියර් එක මම ඔබට පෙන්නුවා. ඒ දෙක තමයි අර වතුරේ තිබුණේ. ඉතින් අපි ඒ දෙක අතර පස් වලින් පුරව ගන්නවා සම්පූර්ණයෙන්ම වැඩේ කරන්න ඉස්සෙල්. මේ මෙන්න මෙතන මේ වම්පස තියෙන රූප රාමුව පේන්නේ පියර් දෙක අතර සම්පූර්ණ පස් වලින් පුරවලා තියෙන වතුරේ. ඒ අපිට ඒ දේ කරන්න පුළුවන් වෙන්නේ සාමාන්‍යයෙන් ඒ වතු අපි පස් පිරෙව්වට පස්සේ අර කලින් කියපු ඉඩ ප්‍රමාණය පස් පිරෙව්වට පස්සේ ඒ කියන්නේ අපිට ඒ දේ කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ටිකේ අපි පස් පුරවනවා. මෙන්න මේ ටිකේ සම්පූර්ණ මෙන්න මේ පාරත් එක්ක එකතු වෙන විදියට පස් පුරවනවා. පස් ගෙනල්ලා ඒ කියන්නේ සාමාන්‍යයෙන් බිල්ඩින් කඩන මැටීරියල්ස් එහෙම නැත්නම් ඔය අහක දාන පස් ගෙනල්ලා පස් වලින් පුරවලා තමයි මේ වගේ ඉදිකිරීමක් කරන්න වෙන්නේ. එතකොට අපි බලන්න වෙනවා මෙන්න මේ ගඟේ. එතකොට මේ ටික පස් වලින් වැහුනට පස්සේ මේ ඉදිකිරීම කරන්න අවශ්‍ය වන පස් ගෙනල්ලා පුරවලා වැහුනට පස්සේ ඉතිරි ටිකෙන් වතුර ගලා යන්න පුළුවන්ද කියලා. ඒකට බාධාවක් නැද්ද කියලා නැත්නම් මේ ඉහළ තියෙන බිම් ඒවා යට වෙනවා. ඉතින් ඒවත් වළක්වගෙන තමයි කරන්න ඕනේ. මේ මම කියන්නේ යම් කිසි ඉදිකිරීමක් කරන්න පුළුවන් එක ක්‍රමයක් ගැන. ඉතින් මම මෙවැනි ක්‍රම කිහිපයක් ඔයාලට ඉදිරිපත් කරනවා. මේක ඔබ පොඩි උදාහරණයක් විදිහට තමයි මේ මම මේ ඉදිරිපත් කරන්නේ. වැඩමවකට ගියාට පස්සේ තමන්ට කොහොමද පහසුවෙන් වැඩ කරන්න
පුළුවන් වෙන දැනුමක් ලබා දෙන්න තමයි මම මේක ඔයාලට ගෙන ඉතින් ඔබට යම් දැනුමක් ලැබෙන්නේ නැති ඉතින් මේ ඉදිකිරීම කරන්න කොහොමද කියලා අපි වීඩියෝ එකකින් ඉදිරි වීඩියෝ එකකින් බලමු එතෙක් ඔබට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා